අපිට මෙතන කතා කරන් දෙන්නේ fair value එක මනින පියවරවල් හතර ගැන. පළවෙනි එක තමයි අපි මුලින්ම තීරණය කරන්න ඕනේ අපි මනින්න යන වත්කමාරි වගකීම හරි මොකද්ද කියලා. Determine the asset or liability that is subject to measurement. එතකොට අපි කතා කරා මුලින්ම වත්කමාරි වගකීම හරි fair value මනින්න කලින් අපි ඒකේ ලක්ෂණ නැත්නම් characteristics බලන්න ඕනේ කියලා. ඒක අනුව කන්ඩිෂන් එක තත්ත්වය ලොකේෂන් එක තියෙන්නේ කොහෙද කියන එක ඊට පස්සේ ඒකේ අදාළ මොන හරි බාධා තියෙනවා නම් රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා නම් අපි ඒව සලකා බලන්න ඕනේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක මේක අපි මුලින්ම කතා කරා. ඊට පස්සේ determine the valuation premises that is appropriate relevant only for non financial asset. non financial asset වලට විතරක් අපිට ගන්න පුළුවන් වෙනම පදනමක් තියෙනවා. කියන්නේ අපි ගත්තොත් අපේ තියෙන කුඹුරා. ඒත් අපිට කුඹුර වැලියු කරනකොට කුඹුර අගය කරනකොට අපිට කුඹුරක් විදිහෙනම ඒක අගය කිරීම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඒක වෙනත් පදනමක් භාවිතා කරලා අගය කරන්න පුළුවන්. ඒකට එහෙම පදනම් මොනවද තියෙන්නේ? ඒතර ඒක ගැන තමයි අපි අද දැන් කතා කරන්න යන්නේ. මේක අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කීවර තමයි determine the principle of most advantageous market. අපි මේක ගැන කතා කරා. principal market එකයි most advantage market එකේදී අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි determine the valuation technique. valuation ඒ කියන්නේ අගේ වත්කම අගේ කරන්න ටෙක්නික් වර්ග තුනක් තියෙනවා. එතකොට මේ ටෙක්නික් වර්ග තුන මොකද්ද? ඒකට දත්ත ලබා ගන්න කොහොමද කියලා ඊළඟට අපිට බලන්න තියෙනවා. එතකොට දැන් බලන්න යන්නේ අපි වත්කමක් හරි වගේමක් හරි අගය කරනකොට ඒක ගන්න පදනම් මොනවද? ඒක non financial asset වලට විතරයි මූල්‍යම නොවන වත්කම් වලට විතරයි ඒක අදාළ වෙන්නේ. එතකොට අපි එතනදී ගන්නවා highest and best use කියන පදනමක් අපි එතනදී සලකා බලනවා. ඒකට අනුව තමයි අපි වත්කමක් හරි වගේම හරි අගය තක්සේරු කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලන් දින හතරවෙනි ස්ටෙප් එක valuation technique. එහෙම අගේ තක්සේරු කරන ක්‍රියාවලියේ දින ටෙක්නික් තුනක් තියෙනවා. ඒ ටෙක්නික් තුන ආයතනයට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් තුනෙන් ඕන එකක්. ඒකට මේ ටෙක්නික් වලට අපි දත්ත ලබා ගන්න කොහොමද? fair value hierarchy එක මොකද්ද කියලා අපි බලන්න තියෙනවා. මේ පළවෙනි ස්ටෙප් එක ගැන දෙන්නේ determine the asset or liability that is subject to the measurement. මොකද්ද වත්කම කියලා අපි බලන්න ඕනේ. මම කිව්වා වත්කම හරි වගකීම හරි characteristics නැත ලක්ෂණ අපි බලන්න ඕනේ. ඒ ගැන අපි කලින් කතා කරා. වත්කම ලොකේෂන් එක තත්ත්වය මොන හරි බාධා තියෙනවද? restriction තියෙනවද? නැත්නම් වත්කම තනි වත්කමක්ද? නැත්නම් වගකීම තනි වගකීමක්ද? stand alone asset or stand alone liability? නැත්නම් ඒක group of asset or group of liability? ඒ කියන්නේ වත්කම හරි වගකීමක් හරි සාමූහිකවද අපි මනින්න යන්නේ කියලා මුලින්ම බලන්න ඕනේ. මේක ගැන අපි කලින් කතා කරා. මේක කරලා තියෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ ස්ටෙප් දෙක දෙවෙනි ස්ටෙප් එක determine the valuation premises that is appropriate. අද අපි බලන්න ඕනේ fair value එක මනින්න අපි අදාළ වත්කම හරි වගකීමට හරි හොඳ පදනමක් ලබා ගන්න ඕනේ. කියන්නේ අපිට කිව්වොත් මං කිව්වා කුඹුරක් fair value එක මනිනවා නම් අපිට කුඹුර වශයෙන්ම මනීමට අවශ්‍යතාවය කුඹුරට තියෙන හොඳම විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේට අනුව තමයි අපිට වනින්නවා. අපි එතකොට ඒකට කියනවා highest and best use. හොඳම තහ සහ උපරිම භාවිතය. අපි එතකොට කුඹුර වනින්න පදනමක් විදිහට ගන්න ඕනේ අපිට ළඟා වෙන්න පුළුවන් උපරිම දේට සහ අපිට ලබා ගන්න පුළුවන් හොඳම දේ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් මම Excel app පාවිච්චි කරන එකට उदाहरण
අපේ ලෑන්ඩ් එක. එතකොට ඒ ළඟම තියෙනවා පාරක්. මෙන්න ඒ ළඟම පාරක් තියෙනවා. එතකොට මේ කුඹුරාවට තව තියෙනවා ප්ලේග්‍රවුන්ඩ් එකක්. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා රෙසිඩෙන්ෂියල් ලෑන්. ඒ කියන්නේ අපාර්ට්මන්ට්. අපාර්ට්මන්ට් එකක්. අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් තියෙනවා. अपार्टमेंट बिल्डिंग एक लंग मीन किल का ओविदियट ඉදීම තියෙන ස්ථානයක් ගන්න. එතකොට අපිට අපේ ෆාමින් ලෑන්ඩ් එක අපේ ලෑන්ඩ් එක මනිනකොට ඒකේ අගේ මනිනකොට අපිට ඒක කුඹුරක් විදියටම හිතලා අගේ මනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒත් අපිට කිව්ව මූල්‍ය නොවන වත්කම් වල අපිට පුළුවන් පාවිච්චි කරන්න මොකද්ද? Highest and best use. හොඳම සහ අපිට ළඟාවන උපරිම භාවිතයේ දින වත්කම සුරුකරගෙන අපිට අපේ වත්කමේ අගය තක්සේරු කිරීමට සෙලෙපාරිස් 13 කියන ස්ටෑන්ඩඩ් එකේ අපිට ඉඩ සලසලා දෙනවා. ඒකට අනුව අපි ගත්තොත් ෆාමිල් ලෑන්ඩ් එක අපිට ඕන නම් අපාර්ට්මන්ට් එක අගයට හරි ලෑන්ඩ් සේල් එක අගයට හරි කාපාකේ හරි අගයට හරි ප්ලේ ග්‍රවුන්ඩ් එකේ අගයට හරි වන්න පුළුවන්. එතකොට मम्मी अगेन आदेश करो अभी डेनटापी भावचराने फाम लैंड भावचराने फाम लैंड फामिल मिलियन दाटी दिलियन सी कुमर दिन वटना मिलियन सी रेसिडेंशियल लैंड अपार्टमेंट 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 बिल्डिंग आगे तो एक आप हिटू दिन आगे मिलियन तून सी पना है इतवास्ते प्ले ग्राउंड आगे तो अभी मेगे आगे दिन मिलियन अनु मिलियन इतवास्ते लैंड सेल आगे तो अभी मेघ दिन मिलियन तून सी इतना कावा දැනට වටිනාකම ගමු ගත්තොත් අපි කියමු මේක මිලියන 250. එතකොට දැන් අපි අපේ භාවිතයේ තියෙන්නේ ඒක කුඹුරක් විදියට. දැනට භාවිතයේ තියෙන කුඹුරක් විදියට අපිට ඇත්තටම බැලුවොත් වටිනාකම කීයද? එයා වැලියු එක විතර ගන්න වෙන්නේ මිලියන 100. එයා වැලියු විතර ගන්න වෙන්නේ මිලියන 100. හැබැයි සෙලපාරේ 13 කියන ස්ටෑන්ඩඩ් එකේ අපිට දීලා තියෙනවා මූල්‍ය නොවන වත්කම කගේ අපි දැනට පාවිච්චි කරන වත්කම ඒ ආකාරයෙන්ම සලකා බැලීමට අවශ්‍ය නැහැ කියලා. අපි මොකද අපිට
පාවිච්චි කරන්න පුළුවන් ඒ වත්කමේ හොඳම සහ උපරිම භාවිතය මත අපිට වත්කමේ අගය තක්සේරු කරන්න පුළුවන් කියලා ඉස්සෙල්ලා පාරේ 13 ස්ටෑන්ඩඩ් එකේ හැකියාව ලබා දීලා තිබෙනවා. ඒකට අපිට පුළුවන් ඕනම් මේ ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් එක අගය වෙන මිලියන 350කට හරි, ප්ලේ ග්‍රවුන්ඩ් එක අගය වෙන මිලියන 90කට හරි, ලෑන්ඩ් එක අගය හරි මිලියන 320කට හරි, කාර් පාක් එක අගය වෙන 250කට හරි තක්සේරු කරන්න. හැබැයි එතනදී අපි සලකා බලන්න ඕන මොකද්ද? හොඳම සහ උපරිම භාවිතය. කියන්නේ highest and best යූස් කියන පදනම සලකා බලන්න ඕනේ. එතන මේකට අනුව නම් මේ ආයතනයේද තියෙන highest and best use නැත්නම් හොඳම සහ උපරිම භාවිතය මොකද්ද? apartment එක. ඇයි ඒක මිලියන 350ක් වටිනවද? එතකොට මේ ආයතනයේද ඕන නම් පුළුවන් මේ farming land එක apartment building එකේ තියෙන land එකට අගයට සමානාකාරයෙන් තක්සේරු කරලා Tamange පොත්වල පෙන්වන්න. ඊළඟට අපි මතක තියාගන්න විශේෂම දේ තමයි දැන් තීරණය කරා අපාර්ට්මන්ට් එක විදිහට මේක වත්කම යගේ තක්සේරු කරන්න. හැබැයි ඒක තීරණය කරනකොට ඒක තීරණය වෙන්නේ ආයතනයේ පැත්තෙන් නෙමෙයි. ඒක තීරණය වෙන්න ඕනේ වෙළඳ පොලේ සහභාගී වෙන වෙනත් පුද්ගලයන් කිදී නැත්නම් මාකට් පාටිසිපන්ට් කෙනෙක්ගේ පැත්තෙන් බලලා. ඒ කියන්නේ වෙනත් පුද්ගලයන් ආයතනයේ නොවන වෙනත් බාහිර පුද්ගලයන් මේ ෆාමින් ලෑන්ඩ් එක ගත්තොත් එයා මේ ෆාමින් ලෑන්ඩ් එකෙන් මොකද්ද කරන්න පුළුවන්? එයාට apartment building එකක් හදන්න පුළුවන්, play ground එකක් හදන්න පුළුවන්, land sale එකක් හදන්න පුළුවන්, නැත්නම් car park එකක් හදන්න පුළුවන්. ඒතකොට එයා මේක අරගෙන එයාට කරන්න පුළුවන් හොඳම දේට අනුව තමයි අපි අපේ අගය තක්සේරු කරන්න ඕනේ. ඒතකොට විනත් පාර්ශයකින් පැත්තෙන් බලලා තමයි අපි fair value එක තක්සේරු කරන්න ඕනේ. ඒතකොට කිව්වාගේ අපිට farming land එක අපේ farming land එක උනාට අපි බලන්න ඕනේ ඒක තක්සේරු කරනකොට මේක market participant නැත්නම් වෙළඳ පොලේ සහභාගී වෙන වෙන කෙනෙක්ගේ පැත්තෙන් බලලා තමයි මේ farming land එක නැත්නම් අපේ කුඹුර අගේ තක්සේරු කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ මේ කුඹුරේ අගේ තක්සේරු කරනකොට අපි තවත් ලක්ෂණ තුනක් තියෙනවා බලන්න. තවත් ලක්ෂණ තුනක් තියෙනවා බලන්න. ඒ කියන්නේ physically possible, legally permissible and financially feasible. ඒ කියන්නේ අදාළ වත්කම අපි කිව්වේ මාකට් පාර්ටිසිපන්ට් කෙනෙක්ගේ පැත්තෙන් තමයි බලන්නේ. එතකොට ඒ පැත්තෙන් බැලුවොත් අදාළ වත්කම අපි කිව්වෝ දැන් අපි කුඹුරනේ. කුඹුර apartment එකක් බවට පත් කිරීමට භෞතික වශයෙන් හැකියාවක් තියෙනවා. කුඹුර කියන එක apartment එකක ඉදිරියට පත් කිරීමට භෞතික හැකියාවක් තියෙනවාද කියලා බලන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ physically possible කියලා. ඒක බලන්න ඕනේ අපි මාකට් පාර්ටිසිපන්ට් කගේ පැත්තෙන්. අවිලෙන්ද පොලේ සහභාගී වෙන අනිත් කෙනාගේ පැත්තෙන්. එයා බැලුවොත් එයාගේ පැත්තෙන් බැලුවොත් එයාට හැකියාවක් තියෙනවද මේ කුඹුර apartment එකක් බවට පත් කිරීමට? එයාට භෞතික වශයෙන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ size එක, farming land එකේ size එක ප්‍රමාණවත්ද apartment building එකක් හදන්න? නැත්තම් ඒකේ තියෙන පිටින තැන, මේක උස තැනක තියෙන්නේ, කන්දකද තියෙන්නේ, එන්නේ වගේ farming land එකේ තියෙන තැන මොකද්ද, ඒ වගේ අදාළ apartment එකක් හදන්න හැකියාව තියෙනවා. දැන් අපි ගත්තොත් උස ගොඩක් අන්දක් වගේ තියෙනවනම් ඒ වගේ තැනක apartment හදන්න අවසර දෙන්නේ. එතකොට එහෙම හැකියාව තියෙනවද කියලා බලන්න. ඊළඟට legally permissible. එතකොට අපිට බලන්න ඕනේ මේ වෙළඳ පොලේ සහභාගී වෙන කෙනාගේ පැත්තෙන් තමයි හැම එකම බලන්නේ. එතකොට ඒ පැත්තෙන් බැලුවොත් මෙයාට farming land එක apartment එකක් බවට පත් කරන්න නෛතික වශයෙන් හැකියාවක් තියෙනවද කියලා බලන්න. මේ කුඹුර apartment එක බවට පත් කරන්න නෛතික වශයෙන් එයාට හැකියාව තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ legally permissible. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ලංකාව නම් මේක මේ ප්‍රශ්නේ එනවා. මොකද කුඹුරක් ඉඩම් ගොඩ කරලා කුඹුරක් ගොඩ කරලා වෙන දෙයක් ඉදිකිරීමට ලංකාවේ තහනමක් තියෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවකට නීතිමය බලපෑමක් තියෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවක නෛතිකව පුළුවන්ද බෑ. ඒතකොට ඒ වගේ තත්ත්වයන් තියෙනවාද කියලා අපි බලන්න ඕනේ. නෛතික හැකියාවක් තියෙනවාද, legally permissible කියලා බලන්න ඕනේ market participant මේ වත්කම නැත්නම් අපි කුඹුර apartment එකක් හදන්න යනකොට යාඩ නෛතික මොනාරි ප්‍රශ්න එන්න පුළුවන්. ඒවත් බලලා තමයි අගේ සැලකිල්ලට ගන්න. ඊළඟට අපි බලන්න ඕනේ මේ market participant ගේ පැත්තේ මේ කුඹුර apartment එකක් බවට පත් කිරීමට යාට මූල්‍යමය ශක්තියක් තියෙනවාද? financially feasible ද කියලා එයා බලන්න ඕනේ. එයාට මේකෙන් මේ කුඹුර ලෑන්ඩ් එක apartment එකක් බවට පත් කරන්න එයාට මුදල් තියෙනවද නැත්නම් ඊට පස්සේ මේ පත් කරාට පස්සේ එයාට ආදායමක් උපය ගන්න පුළුවන්ද? ඒකෙන් මුදල් ප්‍රවාහය එයාට ගලාගෙන එනවද?
නැත්තම් ගලන් ඉන්නේ නැද්ද කොහොමද ඒ වගේ සත්‍යනුත් අපි සලකා බලන්න ඕනේ මේ අපේ වත්කම මාගට් පාර්ටිසිපන්ට්ගේ පැත්තෙන් නැත්නම් වෙළඳපොළේ සහභාගී වෙනත් කෙනෙක්ගේ පැත්තෙන් හොය බලලා අපාර්ට්මන්ට් එකක් විදිහ නැත්තම් වෙනත් ආදේශකයක් අපිට තියෙන හොඳම සහ උපරිම භාවිතය ගන්න පුළුවන් නැත්නම් highest and best use එක පාවිච්චි කරන්න පුළුවන් වෙනත් වත්කමක් දිහා බලලා අපි අපේ වත්කම තක්සේරු කරන්න ඕනේ. එතකොට ආයෙ කිව්ව සමරියක් විදියට අපේ වත්කම තියෙනවා අපේ වත්කම අපේ ඉඩම අපේ කුඹුර තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපේ කුඹුර මානිනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් උපරිම සහ හොඳම භාවිතය. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් highest and best use කියලා අපි ඒක කියන්නේ. එතකොට ඒක මොකද්ද කියලා අපි හොයන්න ඕනේ වෙළඳපොළේ සහභාගී වෙන කෙනෙක්ගේ පැත්තෙන් බලලා. කියන්නේ එයා මේක ප්ලෑන් ෆාම් මේක ගත්තොත් අපේ කුඹුර ගත්තොත් එයාට හදන්න පුළුවන් හොඳම සහ උපරිම වත්කම මොකද්ද? එන්නේ පැත්තෙන් බලලා අපි අපේ වත්කම තක්සේරු කරන්න ඕනේ. වත්කම යගේ තක්සේරු කරන්න ඕනේ. එතකොට අපිට අපේ මේ කුඹුර යගේ තක්සේරු කරනවා. ඒක කුඹුරක් කියන එක ඇත්තටම වැඩක් නැහැ. අපි ගන්නේ එතකොට ඒකේ කොස්ට් එක නෙමෙයි. අපි කියන්නේ අතීත කියන්නේ මේ ෆෙයා වැලියු එක කියන්නේ. අපි අතීතයේ දරපු විදිහම වැඩක් නැහැ. අපිට ඕනේ දැන් වර්තමානයේ මේකේ අගේ කොහොමද? එතකොට ඒක වයින්නකොට අපිට කුඹුර ගත්ත වගේ වැඩක් නැහැ. අපිට ඕනේ මේක මගට පාර්ටිසිපන්ට් කෙනෙක් වෙනත් කෙනෙක් ගත්තොත් එයාට මේකේ හොඳම සහ උපරිම භාවිතය මොකද? එයාගේ හස්ට් ඇන් බෙස්ට් යූස් එක මොකද කියලා. ඒතර මේ ගානේ අනුව නම් කුඹුරේ අනුව හස්ට් ඇන් බෙස්ට් යූස් එක වෙන්නේ අපාර්ට්මන්ට් බිල්ඩින් එක. එතකොට මේක අපි සලකා බලන්න ඕන තවත් කරුණු තුනක් තියෙනවා. ගුවා ඒක ෆිසිකලි පොසිබල් වෙන්න ඕනේ. කියන්නේ භෞතික වශයෙන් හැකියාවක් තියෙන්න ඕනේ. වෙළඳපොළේ සහභාගී වෙන එක්කෙනාට මේක ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් එකක් කරන්න අනිත් එක නෛතික හැකියාවක් තියෙනවද කියලා බලන්න ඕනේ. ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් එකක් කරන්න ඊළඟට ඒකට කිව්ව අපි ලීගලි පර්මිසිබල් කියලා. ඊළඟට අපි බලන්න ඕනේ ෆයිනෑන්ෂියලි ෆීසිබල්ද කියලා. කියන්නේ මූල්‍යමය හැකියාවක් තියෙනවද මෙයාට මේ ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් එකක් බවට පත් කරන්න. එතන මේ කන්ඩිෂන් තුන මේ ලක්ෂණ තුන සැටිස්ෆයි වෙනවා නම් විතරයි අපිට මේ ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් පැත්තෙන් බලලා අගේ තක්සේරු කරන්න පුළුවන්. ෆෙයා වැලියු එක තක්සේරු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ ලාවක ෆෙයා වැලියු එක මනින්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගුවා අපි ගන්නවා highest and best use එක. දැන් මේකට අනුව නම් apartment building එකේ අගේ. එතකොට අපි ගන්නවා එතකොට value of the alternative any of the alternative. ඒ කියන්නේ අපි ගන්න අනිත් වෙනත් වත්කම. අපි දැන් අපේ වත්කම family land එක අපිට වෙනත් වත්කම් දිනවා අපිට අගේ කරන්න පුළුවන් පදනම් විදියට. එතකොට ඒකෙන් හොඳ මේක highest and best use එක දිනන්නේ apartment. එතකොට ඒකේ අගේ value of the alternative එකකින් අඩු කරනවා conversion cost එක. conversion cost එක value of the alternative එක අඩු කරනවා conversion cost එක. ඉතින් මේ ගානට අනුව නම් අපි කියමු value of the alternative එක තමයි apartment bill. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් අනි වෙනත් වත්කම. අනිත් වත්කමේ හොඳම උපරිම භාවය දින අනිත් වත්කමේ යගේ මිලියන 350. එතකොට මිලියන 350 කියන්නේ මොකද්ද මෙතන? apartment building එක. අපි යගේ කරන්න යන්නේ මොකද්ද? අපේ farming land එක. අපේ තියෙන කුඹුරේ ඉඩම යගේ. අපේ ඉඩම යගේ තමයි අපි යගේ කරන්නේ. එතකොට මෙතන තියෙන building එක මෙතන තියෙන ඉඩම. මෙතන building එක මෙතන ඉඩම. එතකොට අපි බලන්න දැන් building එකත් ඇතුළේ විතර ගොඩක් තියෙන මේ ගොඩක් දේවල් තියෙනවනේ. තට්ටු 10 15 වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒකේ වත්කම් වල අගේ ඊට පස්සේ ඒකෙන් අයින් කරලා තමයි අපි අපේ ෆාමින් ලෑන්ඩ් එකේ අගේ හරියටම ගන්න ඕනේ. කියන්නේ කන්වර්ෂන් කොස් කියන්නේ මේ අදාළ කුඹුර අපාර්ට්මන්ට් එකක් බවට පත් කරන්න තව කොච්චර වියදමක් දරන්න වෙයිද? අපේ කුඹුර අපාර්ට්මන්ට් එකක් බවට පත් කරන්න තව කොච්චර වියදමක් දරන්න වෙයිද? අන්නේ වියදම අපි වත්කමේ අපාර්ට්මන්ට් එකේ දැන් අගේ අඩු කරලා තමයි ෆෙයා වැලියු එක ලබා ගන්න. අපි දුන්නොත් ගානේ අපිට දෙවිඳු දුන්නොත් කියමුකෝ value of the alternative කියන්නේ apartment building එකේ අගේ 350. ඒතර අපිට කියනවා farming land එක apartment building එකක් බවට පත් කිරීමට තව මිලියන 100ක් යනවා. තව මිලියන 100ක්
එතකොට ඒක අඩු කරාට පස්සේ ඉන්නේ උත්තරේ ඉන්දියන 250. එතකොට ෆාමින් ලෑන්ඩ් එක අපිට ඕන නම් 100ට නෙමෙයි අපි ඇත්තටම වටිනාම 100යි. එතකොට ඒ 100ට නෙමෙයි අපිට ගන්න පුළුවන් ඕන නම් මෙන්න මේ 250 කියලා අපේ පොත්වල සටහන් කරන්න පුළුවන්. මේ 250 කියලා පොත්වල සටහන් කිරීමට හැකියාවක් තියෙනවා. එතකොට අපිට ඇත්තටම මේච්චර ගැඹුරට ඕනේ නැහැ මේ ෆාමින් පෑ වැලියු එක මනින එක. Value of alternative conversion cost කියන එක ගොඩක් ගැඹුරට අවශ්‍ය නැහැ. මොකද අපේ සිලබස් එකේ තියෙන්නේ අපිට highest and best use කියන සංකල්පය, concept එක පැහැදිලිද කියන එක. එතකොට ප්‍රශ්නයක් ආවොත් අපිට මෙන්න මේ වගේ වත්කම් ටිකක් දීලා අපේ වර්තමානයේ පාවිච්චි කරන්න මෙන්න මේ විදියට family land එකක් විදියට. එතකොට අපිට දීලා තියෙන වෙනත් වත්කම් ටිකක් අපි කොහොමද මේකේ අගේ තක්සේරු කරන්න කියලා කියනවා. එතකොට ඒකෙදි අපි කියන්න ඕනේ අපි ගන්නෙ highest and best use කියන එක. එතකොට ආයතන බේස් යූස් එක තීරණය වෙන්නේ ආයතනයේ පැත්තෙන් නෙමෙයි, උත්තරේ ලියන්න ඕනේ එහෙම ආයතනයේ පැත්තෙන් නෙමෙයි. ඒකට ඒක තීරණය වෙන්නේ මාකට් පාටිසිපන්ට් නැත්නම් වෙළඳ පොලේ සහභාගී වෙන්නන්ගේ අපේක්ෂාව මත, ඒගොල්ලොන්ගේ පර්ස්පෙක්ටිව්, ඒගොල්ලෝ හිතන විදිය මත තමයි අපේ ලෑන්ඩ් එකේ යගේ අපි තක්සේරු කරන්න ඕනේ. ඒකට ඒක බලනකොට අපි තව ලක්ෂණ තුනක් තියෙන බලන්න මොකද්ද? ෆිසිකලි ෆීසිබල්ද, අපේ වත්කම අදාළ මාකට් පාටිසිපන්ට් හිතන වත්කම් බවට පත් කිරීමට ෆිසිකලි පොසිබල් ද නැත්නම් භෞතික වශයෙන් හැකියාවක් තියනවද? ඊළඟට බලන්න ඕනේ ලීගලි පර්මිසිබල්. ඒකේ නෛතික වශයෙන් හැකියාවක් තියනවා. ඊළඟට බලන්න ඕනේ ෆයිනෑන්ෂලි ෆීසිබල් ද කියලා, නැත්නම් මුල්ම හැකියාවක් තියනවද? ඒතර ඔය කන්ඩිෂන් තුන, ඔය ලක්ෂණ තුන සැටිස්ෆයි වෙනවා නම් අපිට කියන්න පුළුවන් අපේ ෆාමින් ලෑන්ඩ් එකේ අගය මෙන්න මේ අපාර්ට්මන්ට් බිල්ඩින් එකේ අගයට සමාන විදියට පොත්වල සටහන් කරන්න පුළුවන්. ඒතකොට ඒක ගන්න ෆෑ වැලියු එක සමානයි අපේ ෆැමිලි ලෑන්ඩ් එකේ වැලියු ඔෆ් ඇල්ටර්නේටිව්. නැත්නම් අපි ගන්න අනිත් වත්කමේ අගය අඩු කරනවා කන්වර්ෂන් කොස්ට්, නැත්නම් අපේ ෆැමිලි ලෑන්ඩ් එක අපාර්ට්මන්ට් එක විදිහට වෙනස් කිරීමට අපිට කොච්චර තව වියදමක් දරන්න වෙනවද? ඒතකොට ඒක අඩු කරාට පස්සේ මේක අපිට පොත්වල සටහන් කරන්න පුළුවන් අපේ ෆැමිලි ලෑන්ඩ් එක, නැත්නම් අපේ කුඹුරේ සාධාරණ වටිනාකම, නැත්නම් ෆෑ වැලියු එක විදිහට. ඔය විදිහට තමයි අපි highest and best use for non-financial asset කියන සංකල්පේ භාවිතයට ගන්න ඕන විභාගෙදී ඔය ස්ටෙප් ටිකට උත්තරේ ලිව්වා නම් ඔය ලකුණු ටික ගන්න පුළුවන්. එතකොට අපි කතා කරේ මෙන්න මේ කොටස. ඒක නෝට් එකේ තියෙනවා සම්පූර්ණ විස්තරේ. ඊට පස්සේ ඒක වෙන්න පුළුවන් සමහරක් විට කම්බිනේෂන් එකක් වෙන්න පුළුවන්. කියන්නේ වත්කම් වර්ගකින් සමූහයකම එන්න බලා අපි කතා කරා කලින් වත්කම් වර්ගයෙන් සමූහයක කියන්නේ මොකද්ද? නැත්නම් CGU එක, cash generating unit එක කියන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ කතා කරා stand alone asset කියන්නේ තනි වත්කමක කියන්නේ මොකද්ද? ඒතර එහෙම highest and best use එක ගන්න පුළුවන් stand alone asset තනි වත්කමක් හරි තනි වර්ගකීමකට හරි නැත්නම් in combination. නැත්නම් ඒ කියන්නේ වත්කම් සමූහයක් හරි වර්ගකීම් සමූහයක් හරි, ඒ කියන්නේ අපිට තනිකර business එකකට වුණත් ඕනනම් highest and best use කියන පදනම පාවිච්චි කරලා අපි fair value එක මනින්න පුළුවන්. නැත්තම් අපි කතා කරා වගේ කුඹුර, දම, ගොඩ නැගිල්ල, වෙන මොකක් හරි වාහනයක් ඒ වගේ අගයක්, තනි අගයක්, තනි වත්කම පාවිච්චි කරලා අපේ fair value එක සිදු කරන්න පුළුවන්. ඒකට ඊළඟට තියෙන්නේ අපිට determine the appropriate valuation technique. ඒකට valuation technique, ඒ කියන්නේ fair value එක මනින්න පුළුවන් ටෙක්නික් තුනක් තියෙනවා. ආයතනයට කැමති පරිදි මේ ටෙක්නික් තුර තමන්ට ඩේටා හම්බෙන ප්‍රමාණය, කියන්නේ ආයතනයේ මේ ටෙක්නික් පාවිච්චි කරන දත්ත ලබාගෙන මේක දත්ත ලැබෙන ආකාරයට තමන්ට මේ ටෙක්නික් තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. එක මාකට් අප්‍රෝච්. මාකට් අප්‍රෝච් කියන්නේ ප්‍රයිස් ජෙනරේටඩ් බයි මාකට් ට්‍රාන්සැක්ෂන් ඉන්වෝල්වින් ඩෙන්ටිකල් ලෝ කම්පැරබල් ඇසෙට් ඕ ලයිබිලිටි. ඉන්නේ වචන දෙක ඉතාලි දෙක identical or comparable. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ අපේ තියෙන වත්කමේ හරි වගකීමේ හරි ඒකට සමාන. ඒකම නෙමෙයි ඒකට සමාන වෙනවා. ඒකට ආදේශ කරන්න පුළුවන් වෙනවා. වත්කමක වගකීමේක අගය අපිට ගන්න පුළුවන් අපේ එකේ අගය ඇතුළේ. ඒක තමයි අපි කියන්නේ market approach කියලා. ඊළඟට income approach කියන ගණන ලේසි. ඒ කියන්නේ අපි බලනවා අපේ වත්කමෙන් වත්කමක් නම් අපේ වත්කමෙන් අනාගතේ ජනනය කරන මුදල් ප්‍රවාහයන්
එකතුව අනාගතයේ ජනනය කරන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය යන වල මත්කමක්. ඒක වගකීමක් නම් අපි ගන්නේ අනාගතයේ අපිට පියවීමට වෙන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගයන්ගේ එකතුව. එතන මෙතන ගන්නේ ප්‍රසන්ට් වැලියු. මෙතන ඉන්නේ කෑෂ් ෆ්ලෝ. කෑෂ් ෆ්ලෝ සම්බන්ධව තමයි ඉන්කම් අප්‍රෝච් එක කියන්නේ මොකක්ද? කෑෂ් ෆ්ලෝ කියන්නේ මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය පැත්තෙන් දා බලන්න. වත්කමක් නම් අපිට ආයතනයේ තුලට එන මුදල් ප්‍රවාහයන්ගේ අනාගතයේ එන්න පුළුවන් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය. මේකේ ප්‍රසන්ට් වැලියු එකත් අපිට හොයන්න ඕනේ. ඊට පස්සේ වගකීම නම් අපි ගෙවන්න ඉදිරියට ගෙවන්න වෙන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය. ඒක තමයි ඉන්කම් අප්‍රෝච් කියන්නේ. ඒක කොස්ට් අප්‍රෝච් කියන්නේ අපේ තියෙන වත්කමම නැවත රිප්ලේස් කරන්න ඕන. අපේ වත්කමම නැවත ගන්න ඕන. අපේ වත්කමම නැවත ආදේශ කරන්න ඕන. දැනට මාකට් එකේ ඒක කීයක් වෙනවද නැද්ද? කීයක් වෙනවද කියන එක. අපේ මාකට් අප්‍රෝච් එකේ තිබ්බ සිමිලර් ඇසෙට් එක. ඒහා සමාන එක. ඒකම වෙන්න බෑ. හැබැයි මෙතන අපේම වත්කමම ආයෙ රිප්ලේස් කරන්න ඕන. ඒකේ අගේ කීයද කියලා අපි බලමු. එතකොට ඔයගොල්ලෝගේ විභාගය අහන්න පුළුවන් මොනවාද වැලියුේෂන් ටෙක්නික්, ෆෙයර් වැලියු එක මන ඉන්න පුළුවන් ටෙක්නික් මොනවාද? ඒවයි වෙනස්කම් මොනවාද? එතකොට ඔයගොල්ලෝ මේ ටෙක්නික් හතර පාමර ගියාගෙන ඒකේ නිර්වචන ටික මතක තියාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඉන්පුට්ස් ටු ද වැලියුේෂන් ටෙක්නික්. ඉන්පුට්ස් ටු ද වැලියුේෂන් ටෙක්නික්. ඒ කියන්නේ අපි දැන් මෙතන ටෙක්නික් තුනක් කතා කරන්නේ. මෙන්න මේ ටෙක්නික් තුනට කොහොමද දත්ත ලබා ගන්න? අපි ගත්ත මාකට් අප්‍රෝච් එක. අපි ගෝ සමාන වත්කමක අගය. ඒතර මේ සමාන වත්කමයි කියන්නේ මොකද්ද? ඒකට දත්ත ගන්න කොහොමද? ඒතර අපි ගත්ත ඉන්කම් අප්‍රෝච් එක. ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ. කෑෂ් ෆ්ලෝ කියන්නේ ඉදිරියේදී එන්න ජනනය වෙන්න පුළුවන් දේ. ඒතර ඒ ඉදිරියේදී මුදල් ප්‍රවාහය කොහොමද අපි ඇස්තමේන්දු කරන්නේ? ඒකට දත්ත ලබා ගන්න කොහොමද? කොස්ට් අප්‍රෝච් එක කියන්නේ අපේ අත්කමට සමාන මේ අපේ වත්කම නැවත රිප්ලේස් කරනවා නම් කොස්ට් එක කියද. ඒකට කොහෙන්ද දත්ත ලබා ගන්න? එන්න ඒකට තමයි අපි මෙතන කතා කරන්නේ ඉන්පුට් ටු වැලියුේෂන් ටෙක්නික්. එතකොට එහෙම ඉන්පුට් වර්ග ඩේටා. නැත්නම් ඩේටා වර්ග දෙකක් තියෙනවා. එකක් ඔබ්සර්වබල් ඉන්පුට්. ඒ කියන්නේ නිරීක්ෂණය කළ හැකි යෙදුම් ඉන්පුට්. අනිත් එක අනඔබ්සර්වබල් ඉන්පුට්. ඒ කියන්නේ නිරීක්ෂණය කළ නොහැකි ඉන්පුට්. ඒ කියන්නේ ඔබ්සර්වබල් ඉන්පුට් කියන්නේ මේක පැහැදිලිව අපිට දත්ත ලබා ගන්න පුළුවන්. මාකට් එකේ වෙළඳපොලේ මේකට අදාළ දත්ත පැහැදිලිව තියෙනවා. එතකොට ඒවා ඒක සහ මාකට් පරිශ්‍රමය වෙළඳපොලේ සහභාගී වෙන්නන්ගේ උපකල්පන මත තමයි දත්ත ලබා ගන්න. එතකොට මේකේ පැහැදිලිව අපිට දත්ත ලබා ගන්න පුළුවන්. අනඔබ්සර්වබල් ඉන්පුට් කියන්නේ අපිට පැහැදිලිව දත්ත ලබා ගන්න බෑ. ඒ කියන්නේ එම මාකට් එකේ මේකට ඇත්තටම මොකද්ද කියලා හරියටම කියන්න ඇත්තටම තියෙන දත්ත මොනවද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒතකොට ඒක ඉදි කරන්නේ අපි මාකට් පාර්ටිමෙන්ට උපකල්පනය කරන දේට හොඳම බෙස්ට් අවේලබල් ඉන්පුට් එක. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් උපරිම හොඳම තොරතුරු පදනම් කරගෙන අදාළ වත්කම හරි වගකීම හරි අගය තක්සේරු කරන්න දත්ත ලබා ගන්නවා. ඒතකොට මෙතන තියෙන්නේ අපිට දත්ත ලබා ගන්න හැකියාවක් තියනවාද? මාකට් එකේ දත්ත තියනවාද? ඔබ්සර්වබල් ඉන්පුට් තියනවාද නැද්ද කියන එක බලන්න ඕනේ. අන් ඔබ්සර්වබල් ඉන්පුට් තියනවාද නැද්ද කියන එක බලන්න ඕනේ. ඒ කියන්නේ මේක මත අපිට තව මේ ඉන්පුට් වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. ඔබ්සර්වබල් ඉන්පුට්, අන් ඔබ්සර්වබල් ඉන්පුට් මත අපිට දත්ත වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. දත්ත වර්ග ලෙවල් තුනක් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ දත්ත වර්ග තුනක් වගේ දත්ත වර්ග ලෙවල් තුනක් පදනම් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ පදනම් තුන අපි ඇතුළත් කරලා හදනවා හයිරාකි එකක්. ඒකට කියනවා අපි ෆෙයා වැලියු හයිරාකි එක කියලා. ඒ කියන්නේ අපි මුලින්ම බලන්න ඕනේ මොන දත්තද. ඊට පස්සේ ඒක නැත්තම් මොන දත්ත වලටද යන්න ඕනේ. ඒක නැත්තම් නෝන දත්ත වලටද යන්න. ඒතර මේ හයිරාකි බලන්න ත්‍රිකෝණයක් ඉදිරියේ තියෙනවා. ඒතකොට ත්‍රිකෝණයක් ඉදිරියේ කියන්නේ මේ දත්ත තියෙන විදිය. සමහරක් දත්ත වැඩියෙන් තියෙනවා. සමහරක් දත්ත හොයාගන්න පුළුවන්. සමහරක් දත්ත හොයාගන්න අමාරු. ඉන්නේ ඒ විදිය. ඒතර අපි කියනවා ලෙවල් 1 ඉන්පුට්. පළවෙනි එක තමයි ලෙවල් 1 ඉන්පුට් කියලා. ඒ කියන්නේ ක්වෝටර් ප්‍රයිස් අන්ජස්ටඩ් ඉන් ඇක්ටිව් මාකට්. එතකොට මේක කියන්නේ කෙලින්ම අන්ජස්ටඩ් ක්වෝටර් අපිට ගන්න පුළුවන් කෙලින්ම ක්වෝටර් අන්ජස්ටඩ්. කියන්නේ කෙලින්ම මේකේ මාකට් එකක් තියෙනවා. අපිට පැහැදිලිව පේන මාකට් එකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපිට බිස්නස් එක
අගේ මනින්න ඕන නම් ඒ බිස්නස් එක අපි මුලින් බලන්න පුළුවන් ෂෙයා මාකට් එකේ තියෙනවාද ෂෙයා මාකට් එකේ ඒ බිස්නස් එක රෙජිස්ටර් වෙලා තියෙනවාද රෙජිස්ටර් වෙලා තියෙනවා නම් අපිට ඒ බිස්නස් එකේ කොටසක අගය ගන්න පුළුවන් ඒ බිස්නස් එකේ අගේ මනින්න එතකොට ෂෙයා මාකට් එක කියන්නේ ලෙවල් 1 ඉන්පුට් එකකට අදාළ එක අපි කිව්වොත් ඩයලොග් එකේ ඩයලොග් කියන බිස්නස් එකේ අගය මනින්න ඩයලොග් කියන සමස්ත ඩයලොග් කියන බිස්නස් එකේ ෂෙයා වැලියු එක මනින්න ඕන නම් අපිට වෙන කොහෙවත් යන්න ඕනේ අපිට බලමු බලා ෂෙයා මාකට් එකේ ඩයලොග් එකේ ෂෙයාස් කීයද මේ ෂෙයා එක අගේ කීයද දවසේ ඊට පස්සේ ඒකේ ෂෙයාස් ගාණය වැඩි කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් ආ ඩයලොග් එකේ අද දිනට වත්කමේ මේ ඩයලොග් ආයතනයේ වැලියු එක මෙච්චරයි ෂෙයා වැලියු එක මෙච්චරයි මොකද අපිට කෙලින්ම මාකට් එකක් තියෙනවා දත්ත ලබා ගන්න. එන්නේ මේ පදනම මත අපිට කියන්න පුළුවන් අදාළ වත්කමේ අගේ කීයද කියලා. ඒකට ඒක තමයි අපි කියන්නේ ලෙවල් 1 ඉන්පුට් එකක් කියලා. ඊට පස්සේ තියෙන්නේ ලෙවල් 2 ඉන්පුට්. ලෙවල් 2 ඉන්පුට් කියන්නේ අපි ලෙවල් 1 එකේ ඉන්පුට් නැත්නම් අපි යනවා ලෙවල් 2 එකේ ඉන්පුට් වලට. මම කිව්ව පළවෙනි එකේ දැන් මම කිව්ව ඇක්ටිව් මාකට් එකක් තියෙනවා. ඒතර ඇක්ටිව් මාකට් අපි කිව්වොත් ෂෙයාස් වලට. ෂෙයාස් වලට තියෙනවා ඇක්ටිව් මාකට් එකක්. ඩිබෙන්චර්ස් වලට. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. ඒ වලට තියෙනවා ඇක්ටිව් මාකට් එකක්. ඊට පස්සේ රත්තරම් වලට ඇක්ටිව් මාකට් එකක් තියෙනවා. ගෝල් අපි කියනවා රත්තරම් වලද ගෝලේ අද රත්තරම් මෙච්චර. ඒ වුණාට අපිට ගන්න බෑ ඉඩම් 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 වලට ඉඩම් වලද ගෝලේ ඉඩම කාගේ මෙච්චරයි කියලා. කාටවත් කියන්න බෑ. ඒකට ඉඩම් කියන එකට එහෙම ඇක්ටිව් මාකට් එකක් නැහැ. බ්‍රේක් ගන්නකොට අපිට ලෙවල් 1 ඒ ඉඩමක අගේ දක්ෂේරු කරනවා ලෙවල් 1 ඉන්පුට් ගන්න බෑ. ඒ ලෙවල් 1 ඉන්පුට් ගන්න පුළුවන් ෂෙයාස් කොටස් වල අගේ ගන්නකොට ඩිබෙන්චර්ස් බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් වලදී අතරම් වලදී වගේ නම් අගේ දක්ෂේරු කරනකොට ලෙවල් 1 ඉන්පුට් ගන්න පුළුවන්. මොකද ඒ වලට ඇක්ටිව් මාකට් තියෙන නිසා. ඒක ලෙවල් 2 ඉන්පුට් කියන්නේ මොකද්ද? ලෙවල් 2 ඉන්පුට් කියන්නේ දැන් අපි ගොඩ පළවෙනි එකේ ඇක්ටිව් මාකට් එකක් නැත්නම් අපි යන්න වෙනවා ලෙවල් 2 එකට. ඒ ලෙවල් 2 එකේ කියන්නේ අපිට ඇක්ටිව් මාකට් එකක් හොයාගන්න බෑ. හැබැයි අපි ඒ හා සමාන වත්කමක අගේ බලලා තමා අගේ තක්සේරු කරලා තමා අදාළ දත්ත ලබා ගන්න. ඒ කියන්නේ මෙතන ඉන්නේ මොකද්ද? ඒ හා සමාන වත්කමක්. ඒ හා සමාන වත්කමක් සිමිලර් සෙට් එකක්. සිමිලර් සෙට් එකකවත් අගේ තම ගන්න අපි කිව්වොත් අපි දැන් ලෑන්ඩ් එකක හරි බිල්ඩින් හරි මොකද ලෑන්ඩ් වලට ඉඩම් වලට ගොඩනැගිලි වලට ඇක්ටිව් මාකට් එකක් නැහැ. කියන්නේ අපි කියන්න බෑ කිලින්ම අද ඉඩම කගේ මෙච්චරයි බිල්ඩින් එකගේ මෙච්චරයි කියලා. හැබැයි එතකොට අපි ඒ වගේ එකක් ඇක්ටිව් මේ අගේ මනින්න කොහොමද? අපි වනින්නේ ඒ හා සමාන ළඟපාත තියෙන වෙනත් ඉඩමක අගේ තක්සි මේ පදනම් කරගෙන. එතකොට ඒ හා සමාන පත්කමක අගේ තමයි ගත්තේ. අපි දැන් අපි ගාව ගත්තොත් මොබිටෙල් එක. මොබිටෙල් එකේ මොබිටෙල් කියන්නේ කොටස් වෙලඳ පොලේ ලියාපදිංචි ආයතනයක් නෙමෙයි. මොබිටෙල් කියන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක්. ඒක ඩයලොග් කොටස් වෙලඳ පොලේ ලියාපදිංචි වුණාට මොබිටෙල් කොටස් වෙලඳ පොලේ ලියාපදිංචිලා නැහැ. ඒතර මොබිටෙල් කියන බිස්නස් එකේ අගේ තක්සේරු කරනකොට අපිට ගන්න බෑ මොබිටෙල් එක ෂෙයා එක අගේ. මොකද මොබිටෙල් එක ෂෙයා එක අගේ අපිට ෂෙයා මාකට් එකේ හොයාගන්නවා. ඒතර අපි මොකද කරන්නේ? ඩයලොග් එකේක ඩයලොග් එකේ තියෙන ෂෙයා එක මිල පදනම් කරගෙන ඒකට තව වෙනත් වෙනස් කිරීම් සිදු කරලා අපි හොයනවා මොබිටෙල් කියන එකේ ආයතනයේ අගය ෂෙයා එක අගය කොටසක අගය හොයනවා. එතකොට මේකට තමයි අපි කියන්නේ ලෙවල් 2 ඉන්පුට් කියලා. පළවෙනි ලෙවල් 1 එකේ ඉන්පුට් නැත්නම් අපි ලෙවල් 2 එකේ ඉන්පුට් වලට යනවා. ඒ කියන්නේ එයා සමාන වෙනත් වත්කමක අගේ පදනම් කරගෙන අපි වත්කමේ අගේ තක්සේරු කරනවා. ඊළඟට ලෙවල් 3 ඉන්පුට් කියන්නේ අන්ඔබ්සර්වබල් ඉන්පුට්. ඒතර මේක ගොඩක් ඇස්තමේන්තු ඒවා පදනම් කරගෙන මොකද අන්ඔබ්සර්වබල් කියන්නේ අපිට ඇහැට පේන්නේ නැහැ හොයාගන්න අමාරු. ඒකට එස්ටිමේට් අපි යුවොත් මේක ගොඩක්ම ඉන්නේ කෑෂ් ෆ්ලෝ එක අනාගත කෑෂ් ෆ්ලෝ එක. අපි වත්කමේ අගය හරි හරි වටිනාකම හරි දක්සේරු කරන්න වෙන අනාගත කෑෂ් ෆ්ලෝ පදනම් කරගෙන අනාගතේ කොච්චරක් මුදල් වියදම් වේද අනාගතේ කොච්චරක් ප්‍රතිලාභ අපිට අනාගතේ මුදල් ප්‍රවාහය කොපමණද කියලා කියන්න මත තමා අපි මේක සැලකිල්ලට ගන්න. එතකොට මේ වගේ එකක් අපි උදාහරණයක් කිව්වොත් ට්‍රේඩ් මාක්ස් වල තව කෑෂ් ජෙනරේටින් යුනිට් අපි ඒ වත්කමක සමස්ත වත්කමක අගේ මන්නේකොට වගේ ගන්නවා ලෙවල් 3
input trademark එකක නැත්නම් CGU cash generating unit එකක වගේ බලනකොට level 3 input ලබා ගන්නවා. එතකොට මේ දත්ත පදනම් කරගෙන අපි බැලුවොත් මේ level මේ input වර්ගයි මෙන්න මේ technique වර්ග කරගයි අතර අපිට පදනමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ technique අපි කිය මේ technique වලට කොහෙන්ද දත්ත ලබා ගන්නෙ? ඒ කියන්නේ අපි බැලුවේ මෙච්චරලා මේ technique තුනට කොහෙන්ද දත්ත ලබා ගන්නෙ? market approach එකට කොහෙන්ද දත්ත ගන්නෙ? ගම අප්‍රෝච් එකට කොහෙන්ද දත්ත ගන්න? කොස් අප්‍රෝච් එකට කොහෙන්ද ගන්න? ඒක මේක තමයි මේ පල්ලේ අහිරා කියන්නේ කියන්නේ. ඒ කියන්නේ ඊගො ලෙවල් 1 ඉන්පුට් කියන්නේ මාකට් එකක් තියෙනවා. කෙලින්ම අපිට මාකට් එකෙන් අදාළ වත්කමේ අගේ ගන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? ඒක තමයි මේ කොස් අප්‍රෝච් එකට අපි ගන්න. මොකද්ද? ඇයි අපිට මාකට් එකේ මේ හා සමාන මේ වත්කම මේ හා සමාන මේ වත්කමම අපි යුවොත් මොකද වත්කම? අපි යුවොත් ෂෙයා එක. එතකොට මේ මේ වත්කමේ මගේ අපිට මාකට් එකේ හොයා ගන්න පුළුවන් අගේ කීයද කියලා. එතකොට ඒකට අපි ගන්නවා ලෙවල් 1 ඉන්පුට්. එතකොට ලෙවල් 1 ඉන්පුට් එක හැමතිස්සෙම දා ගන්න මොන වලටද? කොස්ට් අප්‍රෝච් එකද? ටෙක්නික් එක කොස්ට් අප්‍රෝච් වලදී. මෙන්න මේක හොල්බට ඔළුවට දා ගන්න. මොන ඉන්පුට්ද මොන ටෙක්නික් එකද පාවිච්චි කරන්න කියලා මොකද විවාහ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ ලෙවල් 2 ඉන්පුට් කියන්නේ මම කිව්වා සිමිලර් ඇසෙට්. සිමිලර් ඇසෙට් හරි සිමිලර් ලයිබ්‍රරි. එයා සමාන වත්කමක් හරි එයා සමාන වගකීමක් හරි පදනම් කරගෙන තමයි ලෙවල් 2 ඉන්පුට් පද මේ සලකා බලන්නේ. එතකොට අපි කිව්වා වැලියුේෂන් ටෙක්නික් එකේ මොකද උනේ? මාකට් අප්‍රෝච් එකේ. මාකට් අප්‍රෝච් එකේදී අපි ගත්තේ ඩෙන්ටිකල් ඇන්ඩ් කම්පරබල් ඇසෙට්. එහා සමාන වත්කම. එහා ඒකට සමාන වත්කම තමයි මාකට් අප්‍රෝච් එකේදී අපි සලකා බලුවේ. එතකොට මාකට් අප්‍රෝච් එකට එන්නේ මොකද්ද? ලෙවල් 2 ඉන්පුට් ඇයි ලෙවල් 2 ඉන්පුට් වල අපි සලකා බැලුවේ මොකද්ද? සිමිලර් ඇසෙට්. මේ සිමිලර් ඇසෙට්. මොකද ඩයලොග් වල ෂෙයාර් එකක් මේ මොබිඩෙල් එකේ ෂෙයාර් එක අගේම වයින්කොට අපිට ඩයලොග් එක පදනම් කරගන්න පුළුවන්. ලෑන්ඩ් එක බලනවා නම් එයා සමාන ලෑන්ඩ් එක අගේ පදනම් කරගන්න පුළුවන්. ඊළඟට අන්තිමේක මම කිව්වා අන්ඔබ්සර්වබල් ඉන්පුට් තියෙන්නේ. ඒ කියන්නේ එස්ටිමේට් මත එස්ටිමේට් මත තමයි ඒක කරන්නේ. අනාගත එස්ටිමේට් වල ඒතර කෑෂ් ෆ්ලෝ එක තමයි අපි පදනමට කරගත්තේ. අනාගතේ එන්න පුළුවන් මුදල් ප්‍රවාහය මත. ඒතර අනාගතේ මුදල් ප්‍රවාහය දාගත්තේ මොකද? ඉන්කම් අප්‍රෝච් එකේදී. එතකොට ඉන්කම් අප්‍රෝච් එකේදී අපි යොදාගත්තේ මොකද්ද? ලෙවල් 3 ඉන්පුට්. ඒක කොස්ට් අප්‍රෝච් එකට ලෙවල් 1 ඉන්පුට්, මාකට් අප්‍රෝච් එකට ලෙවල් 2 ඉන්පුට්, ඉන්කම් අප්‍රෝච් එකට ලෙවල් 3 ඉන්පුට් යොදාගත්තා අපි. නොවි දෙටයි කෑ වැලියු හයිරාකි නැත්නම් ඉන්පුට් වර්ග නැත්නම් ඩේටා වර්ග ටෙක්නික් එක වැලියුේෂන් ටෙක්නික් එකකට සම්බන්ධ වෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා මම අර කියපු වලට උදාහරණ ලෙවල් 1 ඉන්පුට් එකට තියෙන්නේ ෂෙයාර් වෙහිකල් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් මොකද බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් අපිට අගයක් කියන්න බලන් අලුත් මේවා අලුත්ම වාහන වල අලුත්ම වාහනේ අගේ ඉන්නේ කම්පැනි එක. එතකොට කම්පැනි එකම අගේ ගන්න පුළුවන්. හැබැයි පරණ වාහන එක නේ අපිට ගන්න අමාරු. ඊවත් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ලි ලෙවල් 2 ඉන්පුට් වලට ඉන්නේ ලෑන්ඩ් ඇන්ඩ් බිල්ලි මගුයි අපිට එයා සමානකේ වත්කමකගේ තමයි පදනම කරගන්න වෙන්නේ. ඊට පස්සේ ලෙවල් 3 ඉන්පුට් වලට එන්නේ මොකද ට්‍රේඩ් මාක්. ට්‍රේඩ් මාක් එක වගේ නේ අපි බලන්න ඕනේ ට්‍රේඩ් මාක් එකේ අගේ රක්ෂිත ගුණන කොහොමද මේ ට්‍රේඩ් මාක් එකේ එක්ක අනාගතයේ මුදල් ප්‍රවාහයක් එන්න පුළුවන් ද ව්‍යාපාරයට. අනාගතයේ මොනවද ව්‍යාපාරයෙන් යන්න පුළුවන් මුදල් ප්‍රවාහයන් කියලා. ඒකට ඒව සදනම් කරගෙන තමයි අපි ට්‍රේඩ් මාක් එක අගේ මොනිටර CGU නැත්නම් කෑෂ් ජෙනරේටින් යුනිට්. ඒ කියන්නේ වත්කම් හෝ වගකීම් සමූහයක් තියෙන ව්‍යාපාරයක් පදනම ගන්න කොට මේ ටික මතක තියාගන්න. විභාගෙදී මේවා දීලා ඇහුවොත් මොකද්ද පාවිච්චි කරන ඉන්පුට් ලෙවල් එක කියලා මේක ඕගොල්ලන්ට වැදගත් වෙයි. එතකොට ඩිස්ක්ලෝෂර්ස් නැත්නම් හෙළිදරව් කිරීම බැලුවොත් හෙළිදරව් කිරීම වලට එන්නේ මේ ගොඩක් ලොකුවට තිබ්බට ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔච්චර දෙයක් ඕනේ. ඕගොල්ලෝ හෙළිදරව් කරන්න ඕනේ ඕගොල්ලෝ පාවිච්චි කරපු වැලියුේෂන් ටෙක්නික් එක මොකද? මාකට් අප්‍රෝච් එකද, කොස්ට් අප්‍රෝච් එකද, ඉන්කම් අප්‍රෝච් එකද? එතකොට ඊළඟට ඒකට පදනම් කරගත්ත ඉන්පුට් මොනවද? ඒකට පදනම් කරගත්ත ඉන්පුට් මොනවද කියලා ඕගොල්ලෝ කියන්න ඕනේ. ඊට ඊළඟට for recurring fair value measurement. recurring fair value measurement කියන්නේ නැවත නැවත fair value එක තක්සේරු වෙනවනේ. නැවත නැවත වරක් fair value එක තක්සේරු වෙනවනේ. අපි කිව්වා එතකොට level 1 level 2 level 3 input කියලා එකක් තියෙනවා. level 1 එකේ නම් කෙලින්ම ගන්න පුළුවන් market එකක් තියෙනවා. එතකොට ඒ market එකේ යගේ අපිට සාධිකයි. එතකොට level 2 එක නම් similar asset. similar asset එකක ගියත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒහා සමාන ගියම සමාන එන්න කොටද. ඊට පස්සේ level 3 input වල අපි කිව්වා මොකද unobservable data තියෙනවා.
unobservable ඒ කියන්නේ අපිට නිරීක්ෂණය කරන්න බෑ අපි ඒක හදන්නේ කොහොමද අපේ assumption නැත්තම් estimate නැත්තම් estimate අපේ estimate estimate නැත්තම් උපකල්පන සහ estimate මත තමයි අපි level 3 input සලකා බලන්නේ ඒකට level 3 input වල උපකල්පන estimate හරියන්න පුළුවන් වරදින්න පුළුවන් හරි ගියොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි වැරදුනොත් මොකද වෙන්නේ අපිට මෙෂර්මන්ට් එක ආයේ කරන්න ඕනේ. කෑ වැලියු එක මෙෂර් කරන්න වෙනවා. ඒ වගේ ලාවට අදාළ වත්කමේ අගය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ වත්කමේ අගය හරියට වෙනස් ඒ වෙනස් වීම. ඒ එස්ටිමේන්ට් වලේ උපකල්පන මත හරි සිදු කරන එස්ටිමේන්ට් මේ අගය වෙනස් වීම අපි ප්‍රොෆිට් ඕලොස් එකේ හරි අද ඉන්කම්ප්‍රියන්සිව් ඉන්කම්. වෙනත් ස්ථීර ආදායම් වල ඒ වෙනස් වීම පින්නම් කරන්න ඕනේ. ඒ අගය අපි හෙලිදරව් කරන්න ඕනේ. මෙන්න මේ මෙහෙම ප්‍රශ්නයක් වුණා. මෙහෙම unobservable data වලින් අපි මේක හැදුවේ fair value එක ගත්තේ ඒ හින්දා අපේ fair value එක මෙහෙම වෙනස් වෙනවා ඒ හින්දා අපි ඒ වෙනස profit or loss එක හරි අද income වලට හරි දානවා කියලා management එක එලිදරව් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ වලදී නොයි ටික තමයි එතකොට අපිට SLFRS 13 නැත්තම් fair value measurement කියන standard එකේ අපේ මට්ටමේ ඉගෙන ගන්න තියෙන හොඳට තියරිටික ඔලුවට දාගන්න අනිත් එක මොස් ඇඩ්වාන්ටේජ් මොල් මාකට් එකයි ප්‍රින්සිපල් මාකට් එකයි අපි ෆලෝ කරපු ස්ටෙප් එක අපි ගත්තු පියවරවල් මතක තියාගන්න වැලියුේෂන් ටෙක්නික් වලයි ඉන්පුට් වලයි සම්බන්ධතාවය මතක තියාගන්න ඒ වලට උදාහරණ වල තියාගන්න එතකොට ඔල හොඳට විභාගෙ උත්තර ලියන්න පුළුවන් වෙයි